රසායනික පොහොර ලබා දෙන ලෙස රජයට බල කරමින් ඊයේ පසුරුවේ ඌව පරණගම එළවලු කුවෙන් අඹගස් දෝව ප්‍රදේශයේ සිට ලුණුවත්ත නගරයේ තෙක් පාගමනින් පැමිණ විරෝධය පළ කළ අතර සමගි ජන බලවේගය එම විරෝධතාව සංවිධානය කර තිබුණා. මෙතර මාස්කන්නේ ගොවිතැන් කටයුතු සඳහා මෙදිරිගිරිය අඹගස්සව ජලාශයේ ජලය නිකුත් කිරීමට ඊයේ නියමිතව තිබුණත් ගොවිතැන් කටයුතු සඳහා සූදානම් නොමැති බව පවසමින් ගොවීන් ඒ සඳහා සහභාගී වූයේ නැහැ. වගාවට යන්න කලින් තමන්ගේ ගේ ඇතුලේ තියෙන්න ඕන වල්නාශක ටික කුමිනාශක ටික පොහොර ටික මේ වෙනකොට ඒ කිසිම දෙයක් නැහැ. නැනෝ නයිට්‍රජන් දියරේ දෙනවා කියලා කිව්වත් අපේ ගොවියන්ට විශ්වාසයක් නැහැ. කෙසේවිතත් ගොවිතැන් සඳහා පරාක්‍රම සමුද්‍රයේ ජලය ඊයේ නිකුත් කිරීමෙන් අනතුරුව එම ජලාශයෙන් වගා කරන ගොවීන් මෙවන විට ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙතර දඹුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශයේ 15 වැව ජලාශයේ මහකන්නේ සඳහා ජල නිකුත් කිරීම අද පෙරවරුවේ සිදු කරනවා. කාබනික පොල් දඬ ලැබිලා තියෙනවා මේ 50ක් වමන කරලා ඉන්න ඕනි බාන. ඒ නිසා කරන්න ඇති. කරන්නේ නැතුව මේක හරියනවද නැද්ද කියලා කියන්න බෑ. දේශීය වගා ක්‍රමයට අනුව දේශීය වී වගා කිරීමේ වප්මගුල් උත්සවයේද ඊයේ පෙරවරුවේ අනුරාධපුර රඹෑව සඳමල්ගම වෙල්යායේ දීප වැතුණා. ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව විසින් එම වප්මගුල් උත්සවය සංවිධානය කර තිබූ අතර ආදිවාසීන්ද ඊට එක්ව සිටියා. මේ පුජ්‍යත වාස පුජ්‍ය ලාභච්චනවා තෙල් පුජ්‍ය ලාභච්චනවා අරතකමල් කැවිලා අපගම ලෙඩ පුජ්‍ය මං ගැච්චනවා. ඉතින් මේ කාලෙමැච්ච මන් කරුට ආණ්ඩු පුජ්‍යක් හොදවා කිය තීරණයක් මන් කරගෙන තිබෙනවා. ඒ තීරණෙත් මෙයන්ටත් හිතලා නැහැකමට නායකත්වය කතා දැම්මා වාගේ මේ වැඩ පුජ්‍ය මේ රට පුජ්‍යම ඇන්න මං ගැච්චන්න සත්‍ය ධෛර්යය මන් දෙන්න කියලා කතා දැම්මා. මේ අතර අනුරාධපුර පදවිය මෙදවචිය ශ්‍රීපුර ප්‍රදේශවල කාබනික වගාවන් නිරීක්ෂණය සඳහා භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ එම ප්‍රදේශවලට වැඩම කළා. මේ ජාතික සංවිධානවල මහා සංඝරත්නය එකතු වෙලා ජනාධිපතිවරයා ගත්ත මේ අභීත අදීන තීන්දුව යථාර්ථයක් බවට වසරක් ඇතුළතදී අනිවාර්යයෙන්ම පත් කරනවා. ඒ පත් කරන වෙලාවේදී අපි කියනවා කැපැත්තකින් මේ හඬ නගන සජිත් ප්‍රේමදාස ජේවීපීකේ මේ මන්ත්‍රී නඩය එවගේම ආණ්ඩුව ඇතුළේ මුනිවත රකින්න මන්ත්‍රීවරු ඇමතිවරු සියලු දෙනාටත් මේ මල් වට්ටියට ඒ වෙන විට අත ගහන්න ඉඩ දෙන්නෙත් නැහැ ඉඩ තියන්නෙත් නැහැ. අපි යන හැම තැනම ජනතාව කියන්නේ මේ තීන්දුව හොඳයි. එවගේම මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මේකට එරෙහි වෙලා තමන්ගේ නිහින දේශපාලනය නිති දේශපාලනය කරන්න එපා. මේකට උදව් කරන්න බැයි නම් විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ඒකට අකුල් හෙලන්නේ නැතු ඉන්න කියන කාරණාවත් අපි කියනවා. ඒ නිසා අපි නැවත වතාවක් අධිකරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා 3/2 බලයක් සහිත ආණ්ඩුවක් තියෙන්නේ මේ තීන්දුව අවිවාදයෙන්ම ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරලා කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි තීන්දුවක් බවට පත් කරලා මේ ලෝකයටම ආදර්ශයක් ලබා දෙන්න කියන කාරණාව කියනවා. මේ කාබනික වගාවන්ගෙන් මේ ලෝකයේ ආදර්ශම රට හැටියට අපේ රට පත් කරන්න කියලා අපි මේ වෙලාවේදී ඉල්ලා සිටින්න කැමතියි.